දූෂණය නාස්තියෙන් ඉහවහා ගිය තැනක බොරු ජාතිවාදය ආගම්වාදය ගෙනල්ල 2019 දී මිනිස්සු අන්දල තමයි බලය ගත්තේ. බලය ගත්ත ගමන් Tamanට බලය ගන්න උදව් කරපු ගජමිදුරන්ට දොළපි දෙන දෙන්න ගෝඨාභය රාජපක්ෂ බදු සහන ලබා දුන්නා. අවුරුද්දකට බිලියන 800ක පමණ රාජ්‍ය ආදායම නැති කරගන්න. ඒ වෙලාවේ ණය ගෙවීමේ හැකියාව හීනවමින් යන නිසා තමයි සමග යන බලවේගයේ වගකීතු විපක්ෂයක් විදිහට අපි කිව්වේ යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. මොකද මේ වෙනකොට දේශීය සහ විදේශීය ණය දළ වශයෙන් ඩොලර් බිලියන 83ක් විතර අපිට ගෙවන්න තියෙනවා. අන්න ඒ වෙලාවේ අපි යන්න කියපු වෙලාවේ ගියා නම් මේ දැන් කෑ ගහන ඔස්තාර්ලම තමයි ගෝඨාභය රාජපක්ෂව අඳගෙන ගෝඨාභය රාජපක්ෂව ලෙවකාගෙන ගෝඨාභය රාජපක්ෂට හූමිට තියාගෙන IMF යන්න ඕනේ නැහැ මේ අපේ රටේ අපිට ඕන විදිහට කරනවා කියලා කියාගෙන හිටියේ. ඒ විදිහට රට බංකලොත් කරලා විනාශ කරලා නිදාණයක් තියෙන රට හිඟාකන ජාතියක් බවට පත් කරපු වෙලාව තමයි අපි කිව්වේ. හැබැයි ඒ වෙලාවේ ගියේ නැහැ. ඒ වෙලාවේ නොගිය නිසා තමයි මේ පරක්කු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයාවන් පස්සේ ගිහිල්ලා අපි කිව්වේ නැහැ මේ කොන්දේසි වලට එකඟ වෙන්න කියලා. ණය ගෙවීම සඳහා වූ හැකියාව කොහොමද පෙන්වලා තියන්නේ? කරන්ට් බිල 160කින් විතර වැඩි කරලා. උපයන විට ආදායම් බද්ද විශාල ගණනකින් ඉහළ ලංවලා සමාගම් බදු උඩින් යටින් දෙකෙන්ම 160ක් විතර දාලා පුද්ගලික අංශයේ හකුලවලා ලක්ෂ ගණනකගේ රැකියා නැති කරලා. අපි කිව්වේ නැහැ ඒවට එකඟ වෙන්න කියලා. විකුණන්නයි බදු ගහන්නයි විතරයි දන්නේ. එහෙම එකඟ වෙන්න අපි කිව්වේ නැහැ. අපි කියපු වෙලාව ගියා නම් හෝ එහෙම නැත්තම් මේ වෙලාව වුණත් අපි අලුත් ආදායම් මාර්ග රාජ්‍ය ආදායම් මාර්ග වැඩි කරගන්නේ කොහොමද? ඒ හරහා ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරන්නේ කොහොමද කියන එක අපිට පෙන්වුවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වෙන්න තිබ්බා.